නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. අපේ ට්‍රෙන්ඩ් එකක් නෙමෙයි, අපි අවුරුදු 19ක කාල පරිච්ඡේදයක් විරුද්ධ පක්ෂයේ හිටියේ. ඒ විරුද්ධ පක්ෂයේ හිටන කාල පරිච්ඡේදය තුළ අපේ උදවියට ඇතිවෙච්ච තත්ත්වය 173 දෙනෙක් එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයෝ අමු අමුවේ ඝාතනය කරලා දැම්මා. ඔය ගෝඨාභය රාජපක්ෂ මහත්තයලා නියෝජනය කරන දේශපාලන පිළෙන් අවසානට ඔබට මතක ඇති රත්නපුර තලතාතුගොරළ අධිකරණ ඇමතුමියගේ ආසනේ නිවිතිගලදී දිනේෂ් කියන තැනැත්තව ඝාතනය කරපු හැටි එදා හිටපු ආණ්ඩුවේ ඇමතිවරයෙක් නිවිතිගල ආසන නියෝජනය කරපු ඇමතිවරයා ඇතුළු කණ්ඩායම ගිහිල්ලා ආනමඩුව ආසනේ අර දැරිවිය පර්මාකන්දේ දැරිවිය රාත් වැඩිවිය ගමේ ඉන්න බැරුව ගමේ පන්සලේ හිටිය මුළු ගමම ගිහිල්ලා රාත්‍රී කාලේ මේ දැරිවිය පන්සලේ වනමඩුවේ ඉඳද්දී වැඩිමහල් දියණියක් බවට පත් වුණා. හාමුදුරුවෝ කිව්වා දැන් ඉතින් පන්සලේ තියාගන්න බෑ මේ තත්ත්වෙ උඩ, ඒක නිසා ගෙදරට යන්න කියලා. අම්මයි තාත්තයි මේ දැරිවියත් අරන් ගෙදරට ගියා. දැරිවියට රාත්‍රී කාලේ මුත්‍රා කරන්න අවශ්‍යතාවය වුණා. අය එහෙ ගෙවල් වල මේ නාන කාමර ඇතුලේ තියෙන ඒවා මේ වායු සමනය කරපු එහෙම වැතිකිලි පහසුකම් තියෙන ගෙවල් නෙමෙයි. බොහොම අසරණ මිනිස්සු. මේ දැරිවියත් අරගෙන අම්මා එළියට ආවා මුත්‍රා කරන්න. දැරිවියට ගැහුවා පෙට්‍රල් බෝම්බය. දැරිවිය දවස් 13ක් ජාතික රෝහලේ පණ ඇදලා දුක් විඳලා ජීවිතක්ෂයට පත් වුණා. ඒ මෑණිය සුජීවා අදටත් විරූපී කාන්තාවක් බවට පත් වෙලා තියෙනවා. මං කිව්වේ එක සිද්ධියක් විතරයි. වික්‍රමසූරිය කියන අධ්‍යාපන කාර්යාලයේ මහත්මයාගේ ගෙදරට ගිහිල්ලා පහර දීලා ඔහුගේ අත දකුණු අත අතරත් කම්බි කූරක් ඇතුලේ තියෙන්නේ. කම්බි කූරින්ද තමයි අත මේ කැලේ දිග ගැලෙල වැටෙන්නේ නැතුව මේ තත්ත්වෙ තියෙන්නේ. මේ වගේ සිද්ධීන් ඕනතරම් සිදුනවා. ජාතික යෝන් පෙරමුණේ සභාපතිවරය අරගෙන ගිහිල්ලා ඔහුට වතුර තිබහයි කියපුවාම එදා හිටපු දේශපාලඥ දාමු දසනායක නමින්ම කියනවනම් තබ්බෝ අයනායක දේවාලයේ පිටිපස්සේදී කටාරපංගියල ඉවරලා තරම උසලා ඔහුගේ කටට මුද්‍රා කරා. මෙන්න මේ වගේ පාහර නින්දිත වැඩ කරේ. ඉතින් ඒ එවැනි දේවල් වලට පත්වෙච්ච මිනිසුන්ට අපි සහන ලබා දීම රජයක් බැඳිලා තියෙනවා. ඒ බැඳිලා තියෙන නීතිමය කාර්තව්‍ය තමයි අපි කරන්නේ. ට්‍රෙන්ඩ් එකට තම විලාසිතාවට කරන දේවල් නෙමෙයි. නෑ, මේ හුඟක් දේවල් සම්බන්ධව එදා පොලිසිය පැමිණිලි බාරගත්තේ නෑ මහත්තයෝ. ඔගොල්ලෝ හොඳට ඔයාලා බලන්න, දැන් ඔබතුමාගේ තරුණ වයසනේ, දැන් ඔබතුමා කියනට වඩා දැන් ඔබතුමාගේ මේ වයසට වඩා අවුරුදු 17කට 19කට ඉස්සෙල්ලා මේ සිදුවීම් ඇති වුණේ. එතකොට මේ කාල පරිච්ඡේදය තුළ කරපු පොලිසිය වැඩ කරේ ගමේ දේශපාලඥයන උණු ඉදිරිය. පැමිණිලි ලිව්වෙන්නේ නෑ. හරි, මගේ නිවාස 3ක් ගිනි තිබ්බා, මගේ වාහනේ ගිනි තිබ්බා. පොලිසිය පැමිණිලි ලියා ගන්න මට ගිහලා යුද්ධ කරනවා. මට ත්‍රිකුණාමලයේ චන්දිර ව්‍යාපාරයට ගිහිල්ලා මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට තඹලගමුවේ මොනාලිද කියලා අලි කියන මහත්මයාගේ අපේක්ෂකතුමාගේ ඔෆිස් එකට ගිනි තිබ්බාම, තාලිබ්බලි මහත්මයාගේ කාර්යාලයට ගිනි තිබ්බාම පැමිණිලි ලියා ගන්න බැරුව ගියා. පැය 3ක් ගිහිල්ලා මම ඊට පස්සේ පොලිසියට ගිහිල්ලා මම පැය 2කමාරක් පොලිසිය රැඳිලා තමයි එදා හිටියේ එස්.අයි. මහත්තයා ක්‍රාමනායකන කියලා මිය ගිය MKDS ගුණවර්ධන මහත්මයාගේ මස්සින පැමිණිලි ලිව්වේ. එවැනි මහන්සියක් දරලා එදා පැමිණිලි ලිව්වේ නැහැ. ඉතින් ඒ නිසා ඒ පැමිණිලිට අනුව රාජකාරී කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඉතින් ඒවැනි තත්ත්වයන් උද සමහර ඒවා ඉෂ්ට වුණේ නැහැ. සමහර ඒ වගේ අදටත් උසාවියේ නඩු යනවා. දැන් ඔය ආරච්චි කට්ටු ප්‍රාදේශීය ලේකම්වරයාට පහර දුන්නා පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරේ. ආරච්චි කට්ටු නියෝජනය කරන ආරච්චි කට්ටු ඉන්නේ. දැන් අන්න මහාධිකරණේ නඩු යනවා. ඉතින් මේ වැනි පැමිණිලි මේ වැනි නඩු ගන්නවක් කරනවා.